සුබ දවසක්. ඔය ළමයි එකතු වෙලා ඉන්නේ වෙනද වගේ නෝන් නිව් පොයින්ට් YouTube channel එකේ. ඉතින් මම ගොඩක් අඳුන දෙන්නේ පේස් ඇප් එක සම්බන්ධව. ඉතින් මේ පේස් ඇප් එක වැඩ කරන්නේ කොහොමද කියලා අපි බලමු. මේ ඇප් එකට ලොග් වෙලා. මේක ලොග් වුණාට පස්සේ මෙන්න විදියට ඔයාගේ ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා නැත්නම් ඔයා ප්ලේ ස්ටෝර් එක හරහා මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක වැඩිපුරද ගන්නෙ මිලිටරි යන හමුදාමය රාජකාරී සඳහා සහ ඔයගොල්ලන්ගේ විභින්න දා වෙන මොනවා වෙනත් කටයුතු සඳහා මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේකෙන් කරන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ඔයා ඉන්න තැන ලොකේෂන් එකක් හොයාගන්නේ ලොකේෂන් එක නිවැරදිව ලබා ගන්න මුහුදු මට්ටමේ සිට උස බලා ගන්න ඒ වගේ ඒවට මේ ඇප් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි බලමු මේකේ ඇප් එකට ලොග් වෙලා කොහොමද වැඩ කරන්නේ කියලා. මේක මුලින්ම ලොග් වුණාට පස්සේ මේ මුලින්ම තියෙන මේ ට්‍රාන්ස්ෆෝම් කියන එකේ ඔයාගේ රට ඔයා තෝරා ගන්න ඕනේ. මේ ලොග් වුණාට පස්සේ මුලින්ම මේ තියෙන දැනට සිම්බාබ්වේ කියලා තියෙන්නේ. මෙතන ශ්‍රී ලංකා කියන එක ඔයා දා ගන්න ඕනේ. එන්නේ විදියට ශ්‍රී ලංකා කියන එක මෙන්න විදියට ශ්‍රී ලංකා කියන තෝරා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතන වැටෙනවා ට්‍රාන්ස්ෆෝම් මෙතඩ් එක ඔටෝම කඳවල ශ්‍රී ලංකා බිට් කියන එක. මේක දාගත්තට පස්සේ ඔයා මෙතන එක සැරයක් මෙන්න විදියට බැක් වෙන. බැක් වුණාට පස්සේ ඊට පස්සේ පුළුවන් ඔයාට මෙන්න මේ මයි පේස් කියන තැනින් ඔයා කලින් මොනවා හරි සේව් කරලා තියෙනවා නම් අන්නේ සේව් වුණ ටික මේ මයි පේස් කියන තැනින් ගන්න පුළුවන්. මෙන්න මේ විදියට ඔය කලින් සේව් කරගත්තේ තියෙනවා නම් මෙතනින් බලාගෙන මේ කියාව තියෙනවා. ඊට පස්සේ පුළුවන් ඔයාට මෙන්න මේ GPS මොඩල් කියන එකෙන් ඔයා ඉන්න තැන ලොකේෂන් එක මට මෙහෙදිව ලැට්ටන් ලොන් සහ ග්‍රිඩ් වලින් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් තිබර බස් මේක ඔටෝ මේක ඔයාට ලොකේෂන් එක ලබා දෙනවා ඉෂන් සහ නොතින් වශයෙන්. මෙන්න විදියට ලබා දෙන තරම ඕගොල්ලෝ මේක බලා ගන්න පුළුවන්. මේ ඇක්‍යුරසි මේක නිවැරදිතාවයේ තියෙනවා 3.9ක් 3.9ක් කියන ඇක්‍යුරසිතාවය හොඳයි. ඒක ඒ වගේ මෙතන බලන්න පුළුවන් ඔයාලට මෙන්න මේ විදියට WG84 තමයි අපිට මේ ග්‍රිඩ් එක ලබා දෙන්නේ. ඔයාලගේ මේ ලොකේෂන් එක සේව් කර ගන්නවටනේ මෙන්න මේ සේව් කියන එක උඩ එක සැරයක් මේ විදියට ටික් කරන්න. එතකොට මෙතනින් මයි පේස් කියන තැන ඔයාට පුළුවන් ඔයාට මෙතන නමක් ලවා දෙන්න. මේ දේලා මෙතන සේව් දුන්නාට පස්සේ එතන සේව් වෙනවා. ඊට පස්සේ මෙතනින් පුළුවන් ඔයා කොතනට හරි ගමන් කරන මේ ටැග් කියන එක ඔන් කරා නම් මෙන්න ස්ටාර්ට් ටැග් කියන නම් වෙන ගමන් කරන තැන ඉඳලා ට්‍රැක් එක ඇඳෙනවා. ඊට පස්සේ මේකෙන් පුළුවන් ඔයාට ඊට පස්සේ තව මේක ඔයා ඉන්න තැන බලා ගන්න මෙන්න මැප් view කියන එකට ලොග් වෙන්න. එතනින් පුළුවන් ඔයාට ඔයා ඉන්න තැන කොහොමද පෙන්වන්නේ කියලා. ඉදිරියට ලොග් වෙනවා. ඊට පස්සේ මෙන්න විදිහට ඔයා ඉන්න තැන
ඊට පස්සේ මෙතනින් ඔයාලා පුළුවන් මෙන්න උඩම මෙන්න මේ දකුණු පැත්තේ උඩම තියෙන කොටු හතරෙන් ඔයාගේ ඉන්න මේක එක වෙනස් කර ගන්න පුළුවන් මෙන්න මේ විදියට. මෙන්න මේ විදියට වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේක මෙන්න මේ විදියට සූම් කර ගැනීම හැකියාව තියෙනවා. ඔයා ඉන්න තැන වෙන ඔන්නම නබන්ඩ ස්ථානය බණ්ඩ පුළුවන්. ඊට පස්සේ මෙතනින් පුළුවන් දෙවැනි එක රූම් එතන ඩිස්ටන්ට් එක ඔයාගේ තවත් තැන දුරක් මේ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් සම්පූර්ණ එඩිට් එකට පස්සේ වැඩෙනවා. ඊළඟේ පුළුවන් මේකේ තවත් ස්ථානයක් ඉස්සන දෙක තුනක් වුණත් දුරක් සහ ඒකේ අවශ්‍ය මීටර් ගාන එත ටික ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ ඊළඟ එක එක්කට පස්සේ ඔයා ඉන්න තැන සූම් වෙලා පෙන්නනවා. ඊළඟ එකෙන් පුළුවන් ඔයාට ඉන්න තැන සේව් කර ගැනීම හැකියාව. මේක ඩිස්ප්ලේ එකට සරික සරික ක්ලික් කරලා පස්සේ පුළුවන් ඔයාට ඔයා ඉන්න තැන මෙන්න මේ විදිහට උඩින් පෙන්නනවා. මුහුදු මට්ටමේ සිට උස ඒ ටික සම්පූර්ණයෙන්ම ඔයා ගමන් කරන වේගයේ ඒ ටික බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඇප් එකෙන් මේ වගේ තමයි ඉතින් වැඩ කරන්නේ. ඔයාට හොඳයි කියලා හිතෙනවා මගේ YouTube channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකෙන් හමුවෙමු. සුබදා.